යුක්තිය මෙහෙයුමට සමකාමීව අඹලංගොඩ දිබුල්දොව්ව වෙනමුල්ල ප්‍රදේශය කළ වැටලීමකදී මොහු අත්අඩංගුවටගෙන ඇත්තේ පොඩිසුදුව යනුවෙන් හඳුන්වන මෙම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 50ක් සුවා කෙරුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිපුයේ රත්ගම කරාව ප්‍රදේශයේදී හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර මහතා ඝාතනය කළ සමන් කොල්ලාය නායට එසඳහා ජංගම දුරකථනයෙන් මාර්ගය පෙන්වා දී ඇත්තේ මෙම සැකකරු බවයි. මෙතර බලපත්‍ර නොමැතිව විදේශයක නිෂ්පාදනය කළ ගිනියාවියක් හා පතුරම් සමග සැකකරුවෙකු පොලිස් විශේෂකාර බලකාය අත්අඩංගුවට ගත්තා. පුත්තලම වයෙන් වත්ත කුරිච්චිකුළුම පාලවිය යන ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ B12 ෂොට්ගන් වර්ගයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනියාවියක් හා උණ්ඩ 17ක් මෙසේ සුවා කෙරුණා. රන්මාලි කොල්ලකෑමේ නිරත වූ කැලණියේ කවි නැමැත්තා යුදහමුදා සෙබලෙකු සමග තලංගමදී අත්අඩංගුවට ගැනුණා. සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනාම රන්මාලි කොල්ලකෑම් වලට සම්බන්ධ බවට CCTV කැමරා දර්ශනානුව තහවුරු වනවා. සොරකම් කළ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ස්වර්ණාභරණ හා විදෙස් මුදල් තොගයක් සමග සැකකරුවෙකු යක්කල පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිවාසවල කිසිවෙකුත් නොසිටි අවස්ථාවලදී ඔවුන්ම නිවාසවලට ඇතුළු වී මුදල් හා රන්බාණ්ඩ කොල්ල කා තිබෙනවා. රුපියල් ලක්ෂ 30කට අසන්න වටිනාකමකින්නුත් ගංජා සමග සැකකරුවෙකු හම්බිගමුවේදී පොලිස් අත්අඩංගුවට ගෙනුණා. ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් 6000ක් පමණ සොයාගෙනුණා. අත්අඩංගුවටගත් ගංජා ගස් ගිනි තබා විනාශ කෙරුණා.